දැන් ඔබ ශ්‍රේෂ්ඨය තියෙන වකවානුවෙම සමාජ මාධ්‍ය තියෙනවා. 2012 කියලා කියන්නේ සමාජ මාධ්‍යයේ පීක් එකට එන කාල වකවානුව. දැන් තමයි ඒ පිළිබඳව බොහෝ කතාබහට ලක් වෙන්නේ. එතකොට මේ සමාජ මාධ්‍ය ඔබට බලපාලා තියෙන්නේ කොයි විදිහටද? අයියේ සමාජ මාධ්‍ය අද කාලේ ගැන කතා කරොත් ඒක ඇත්තටම මේ සෝෂල් මීඩියා කියන්නේ හොඳ ප්ලැට්ෆෝම් එකක්. ඒ කියන්නේ පිටරටවල මිනිස්සු මේක යූස් කරන්නේ, මිනිස්සු හම්බ කරන්නේ. අද අයියේ අද කාලේ දැන් ඔයා හිතන්නකෝ ඔයා මේ YouTube එක කරනවානේ. මම මේකෙන් කීයක් හම්බ කරන්න පුළුවන්. නමුත් අපි මේ සමාජ මාධ්‍ය හරි විදියට පාවිච්චි කරොත් අපිට හරි දේවල් ලැබෙනවා. අද කාලේ ගොඩක් කෑනේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ වැරදි විදිහටයි. ඒ කියන්නේ අපි දිනු වෙනවත් එක්ක අපේ මොලේ දිනු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මිනිස්සු ගොසිප් දැන් වාහිතන්නුකයි කෙනෙක්ගේ දැන් ගැහැණු ළමයෙක්ගේ නිර්වචන ඡායාරූපයක් කී දෙනෙක් නම් ෂෙයා කරනවද? කී දෙනෙක් ෂෙයා කරනවද? අයි ඉස්සර කොහොම ෂෙයා කරලා තියෙනවා. කාගෙන මොකක් හරි ආවම පක් ගාල මගේ ආලොන්ට අවංකවම කියන්නේ මම දාලා තියෙනවා. නමුත් දැන් අයියේ මම අවංකවම හිතට අවංකවම කතා කරොත් මට කාගෙන බයක් ආවොත් මම කාටවත් දාන්නේ නැහැ. ඇයි කියන්නේ කාලෙත් යනකොටයි අපිට දේවල් තේරෙන්න ගන්නවනේ. ඒතර මම හිතනවා නෑ මේ දේ මට හිට වුණොත් එහෙම මගේ එකත් මේ විදිහට කවුරුරි දානවනේ අයියේ. නේ එතකොට මම හදනවත් නැවතුණා කියන්නේ මේක තව කී දෙනෙක්ගේ නැවතිනවත් මගේ. මම පස් දිනේට දැම්මොත් අයියේ මේ පස් දින තව තව අයට දානවා. එතකොට මම නවත්ත ගත්තොත් ඒක මගෙන් තව කී දෙනෙක් නවතිනවා. එතකොට අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අයියේ අපි දෙයක් දැක්ක පළියට විශ්වාස කරන්නේ නැතුව. අපි ගොඩක් මිනිස්සු මට බැන්නට කමක් නැහැ. මොකද මම කියන්න තියෙන දෙයක් අයියේ මම කෙනින් කියනවා. අයියේ මගෙන් ඇහුවොත් එහෙම මොකක් හරි ප්‍රශ්නයක් මිනිස්සු මේක බලන් ඉන්න මිනිස්සු ඒකට අකමැති වුණොත් මට කරන්න දෙයක් නැහැ අයියේ. ඔයා ප්‍රශ්නේ වලින් මගෙන්නේ මං කැමති දේ උත්තර දෙන්නපෑ. මොකද මම කවදාකවත් සමාජ මේකට ඇවිල්ලා කියන්නේ නැහැ මේ මිනිසුන්ගේ හොඳ නම ගන්න හොඳ දේවල් ගන්න මම කතා කරන කෙනෙක් නෙමෙයි. මගේ නිර්මාණ බලන්න මගේ නිර්මාණ වල බලලා ඒකේ හොඳ නරක මට කියන්න. හැබැයි මම කියන කෙනාව විවේචනය කරන්න කිසිම කෙනෙක් අයිතියක් නැහැ. අයියේ මට කියන්න බෑ අයියේ ඔයා ඇඳන් ඉන්නේ ෂර්ට් එක කැතයි ඒක වට ගැලපෙන්නේ නැහැ. ඇයි රංගන ඒ වගේ දෙයක් අඳින්නේ? මට කියන්න බෑ අයියේ. මම අකමැති වුණාට මං කොහොමද ඔයා කැමති කියන එක මේව කරන්නේ? අපි මේ ලෝකෙ මිනිස්සු විවිධාකාරයි. අපේ ඇඟිලි 10 ගත්තොත් මේක 10ක්. අපිට අයියේ අපි හිතන විදිහට අනිත් කෙනා හිතනවා කියලා හිතන්න බෑනේ අයියේ. එක එකලාගේ කැමැත්තවල් වෙනස්. වෙනස්නේ. ඒතර එක එකනා ඉන්න විදිහ වෙනස්. එක එකනා අඳින විදිහ වෙනස්. දැන් අයියේ දැන් මගේ උනම යහද තියෙනවා. එතකොට ටීනා අඳින විදිය මං අඳින විදිය වෙනස්. ටීනාට ලස්සන ඇඟක් තියෙනවා. එයා ලස්සනට ෆැෂන් කරනවා. මට ලස්සනයි. හැබැයි ටීනා කරන ෆැෂන් මට ගැලපෙන්නේ නැහැ. එහෙමයි කියලා මම ටීනාට බැන්නොත් එහෙම මෙයා මේ අඳින විදිය මේමයි කියලා නැහැ. නමුත් ඒක නෙමෙයි අයියේ. අපි කෙනාව හරියට අඳුනගත්තනම් කෙනා අඳින විදිය හිතට පතන විදිය වැඩක් නැහැ. අපි සෝෂල් මීඩියා ත්‍රු අපි කියන දේෙන් වැදගත් දෙයක් තියෙනවා නම් ඊදී ගන්න ඕනේ අයියේ. ඒ කියන්නේ මගේ මේ ප්‍රෝග්‍රෑම් එක බලලා මනුස්සයට පුළුවන් නම් ඒකේ ගත යුක්ත විතරක් අරගෙන ගන්න ඕන නැති තැන අයින් කරලා දාන්න. නැතු ඒක එක මෙහෙම කර කර ෂෙයා කරන මේ බලන්නක මෙයා කියන දේවල් මෙයා මෙමයයි මෙයා මෙමයයි. අයියේ අපි කවුරුත් යසෝදරා නෙමෙයි. මේක බලන කවුරු හරි යසෝදරා සිද්ධාර්ථලා ඉන්නවද? නෑනේ. يعني කිසිම කෙනෙක් يعني එක එක්කිනාගේ හැම කෙනෙක්ගේම අඩුපාඩු තියෙනවනේ අයියේ. මගේ ඇති එක අඩුපාඩුවක්. අයියාගේ ඇති එක අඩුපාඩුවක්. මේක බලන කෙනාගේ තව අඩුපාඩුවක් ඇති. නමුත් ඒ හැම කෙනාගේම හොඳ පැත්තක් තියෙනවා. මේ සමාජෙට මිනිස්සු බිහි වෙන්නේ නැහනේ මේ ලෝකෙට. අයියේ මම හොරෙක් වෙනවා. මම මිනිමරුවෙක් වෙනවා කියලා කවුරුත් බිහි වෙන්නේ නැහනේ. ඉස්කෝලේ යනකොට ලොකු වෙනකොට අපි හැමෝගෙම හිතල තියන්නේ ડોක්ටර් කෙනෙක් වෙනවා. ඉංජිනේර කෙනෙක් වෙනවා. ලෝයර් කෙනෙක් වෙනවා. නමුත් අපි කීයෙන් කී දෙනාට ඒ තැනට යන්න පුළුවන්. අපි හිරගෙදරකට ගියොත් ඒ මිනිස්සු හිතලා මතලා දෙතන ඉන්නේ අයියේ. නෑ නේද? ජීවිතේ එක එක තැන්වලදී මිනිස්සුන්ට වරදින්න පුළුවන්. මේ අපි හැමෝම අපේ ජීවිතවල වරදිච්ච තැන් තියෙනවා. නමුත් අපේ මිනිස්සු අයියේ සමාජ මාධ්‍ය ඉස්සරහ කතා කරන්නේ මේ මිනිස්සුන්ට වැරදිලා නෑ. මේ මිනිස්සු මාරු හොඳයි. يعني මේ මිනිස්සුන් තමයි පර්ෆෙක්ට් අරය හොඳ නෑ. මම දැකලා තියෙනවා කසාද දෙකක් බැඳගත්තු මිනිස්සේ කතා කරොත් මෙයා මොනවද මේ කියන්නේ? මෙයා මේ කසාද දෙකක් බැඳලා. අයි මංගියේ කියන දේ මගේ කසාද දෙක වළංගු වෙනවද? නෑනේ. මේ කියන්නේ අපිට පුළුවන් නම් අයියේ මිනිසුන් විවේචනය නොකර කතා කරන්න අයියේ. ඒක තමයි හොඳම. ඒ කියන්නේ
මම ඒ කාලෙදී ඇත්තටම අපි මිනිසුන් විවේචනය කරා, මිනිසුන් දැක්කා මේක එක දේවල් කිව්වා, ගොසිප් කතා කරා, හරි වැරද්ද අපි නිගමනවලට එළඹුණා. නමුත් දැන් මම ගොඩාක් දුරට මට දේවල් දැක්කම මම කෙනෙකුට දෙයක් කියන්න කලින් මම හිතනවා මම මෙයාට බනින්න මම සුදුසුද, මෙයාට මේකට වැරද්දක් කියන්න මම සුදුසුද? නෑනේ, එයා එහෙම උනේ ඇයි දන්නේ නෑනේ. ඇත්ත කතාව දන්නේ ඒගොල්ලෝනේ, අපි දන්නේ නෑනේ අයියේ. දැන් බලන්න පෞගිය කාලේ ඔය වෙච්ච දේවලුත් එක්ක අපේ මිනිස්සු මිනිහම් මැරුණත් අයියේ මිනිස්සු කතාව හදන හිමියයි නේ. يعني ඇත්ත මොකද්ද කියලා පොලිසියවත් CID එකවත් හොයන්න කලින් ඒක එක්කන කතා හදලා ඉවරයි. يعني මම කියන්නේ අපි ඒ තැනට නොගිහින් ඒ දේ විවේචනය නොකර අපි අපි විදියට හිටියොත් අයියේ අපි අපි කොච්චර වැදගත්ද? මිනිස්සු පොහොසත් වෙන්න ඕනේ BMW එකක් කෝටි ගානක ගේක ජීවත් වෙලා නෙමෙයි. මනසින් දියුණු වෙලා තමන්ගේ හිතට අවංකවම තමන්ට තේරුණොත් මමයි මාර පොහොසත් දැ. يعني ඉස්සරට වැඩිය ඉස්සර අපි යාළුවෙක් එක්ක ගොසිප් කතා කරනවා, අරයට මෙයාට එක එකව කියනවා. නමුත් දැන් මං ගොඩක් වෙලාවට මිනිසුන් දෙක එකව කියන්නේ නැහැ. මොකද කියන්නේ නැහැ. මොකද අයියේ මේ දේවල් අපි එකක් අපි එතන හිටියේ නැහනේ. කවුද හරි කවුද වැරදි කියලා තේරුම් ගන්න එතන හිටියේ නැහනේ. ඉතින් අපි දන්නේ මිනිසුන්ට බොරු කියන්න බලවා. දැන් මම මෙතනට ඇවිල්ලා මේ කතෙන් කියන්නේ බොරුවක් වෙන්න පුළුවන් නේ? ඇත්තක් වෙන්න පුළුවන් නේ? කාටත් මේ දේවල් නිගමනය කරන්න බෑනේ මේ ඇත්තද බොරුද කියලා. FAR with DRO